මෙතෙක් කලක් තිබිච්ච නැති ආකාරයට මහ විශාල දරුණු ලෙස ඔන්ලයින් හරහා ප්‍රවර්ධනය වෙන මේ සූදු ක්‍රීඩාවට සූදුකරුවන් ඇතුළත් වීම මේ බෙටින් තුලින් අපේ රටේ ක්‍රීඩාව විනාශ වීම වළක්වා ගන්න මහා බැංකුවට තියෙන මූල්‍ය බලතල අනුව ක්‍රියා කරන්න කියන ඉල්ලීම තමයි අපි අද මහා බැංකුව අධිපතිවරයා හමු වෙලා ඉල්ලා සිටියේ. මහා බැංකුවේ අධිපතිතුමා පොරොන්දු වුණා. ඉතාම ඕනෑකමින් එතුමා මේ කරුණු පිළිබඳ සලකා බැලුවා. එතුමා පොරොන්දු වුණා මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා කියන කාරණාව. ඉතින් අපි හිතනවා මේ වෙනකොට අපේ රටේ ක්‍රීඩාව විනාශයට යනවා. අමාත්‍යවරයා නිහඬයි. මේ වෙනුවෙන් අපිට සිද්ධ වෙලා තියෙනවා රජයේ මේ වෙනුවෙන් මැදිහත් වෙන ආයතනවලට ගිහිල්ලා ඉල්ලීම කරන්න. ඉතින් මම හිතනවා ශ්‍රී ලංකා මහා බැංකුවට ලොකු වගකීමක් තියෙනවා. මේ රටේ මුදල් තරුණ තාරුණ්‍ය විනාශ වෙමින් තරුණ තරුණියන් මේ උගුලට හසු කරගනිමින් තරුණ තරුණන්ගේ මුදල් ටිකෙන් ටික අපේ රටෙන් පිටට යනවා. ඉතින් මම හිතන්නේ විදේශ විනිමය හිඟ වෙලාවක අපේ රටේ ඩොලර් ලක්ෂ ගණන් මිලියන ගණන් පිටරටට යෑම වළක්වා ගැනීම මහා බැංකුවේ කාර්යභාරය කියන එක අපි මහා බැංකුවේ අධිපතිතුමාට අවධාරණය කරා. ඉතින් අපි හිතනවා සූදුකරුවන්ගේ අවස්ථාව වෙනුවෙන් අපේ රටේ ක්‍රීඩාව බිල්ලට දෙන එක නතර කරන්න. මට මීට එහාට අපේ රටේ ක්‍රීඩාව පිළිබඳව කතා කරන්න පුළුවන්කමක් නැහැ මාධ්‍ය ඉස්සරහා අධිකරණ වාර්ණික කීපයක් තියෙන නිසා. නමුත් මම කියනවා මේ මොහොතේ තියෙන තත්ත්වය තේරුම් අරගෙන අදාළ ආයතන විශේෂයෙන්ම මහා බැංකුවේ අධිපතිවරයා එවැගේම පොලිස්පත්තුමා එවැගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වෙනුවෙන් ක්‍රියා කරයි කියන කාරණාව. පැහැදිලිවම දැන් මේ දවස්වල පුදුම විදියට මේක මේ ඔන්ලයින් හරහා අන්තර්ජාලය ඔස්සේ මේ සූදු ක්‍රීඩාව ප්‍රචලිත වෙනවා. දැන් අපි දන්නවා අපේ රටේ සුරාබදු පනතෙන් අවසර දීලා තිබුණාට සුරාබදු හල් අරින්න හැබැයි ප්‍රචලිත කරන්න ප්‍රචාරණය කරන අවසරයක් නැහැ. කැසිනෝ බලපත්‍ර දීලා කැසිනෝ ප්‍රචාරණය කරන අවසරයක් නැහැ. මේක කිසි හිරිකතකින් තොර ප්‍රචාරණය කරලා කාගේ ආරක්ෂාව කාගේ අවශ්‍යතාවයින්ද මේක ක්‍රියාත්මක වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා අපේ රටේ තාරුණ්‍ය බේරගන්න අපේ රටේ මූල්‍ය විදේශ විනිමය හිඟය තවදුරටත් උග්‍ර වෙන තැනට මේක තල්ලු වෙන්න නොදී බේර ගැනීම වකිවෙනින් තමයි අපි මේ පෙනීදී. නැති මෙහෙමනේ අපිට ඒක මොනිටර් කරන්න තමයි මේ ආයතන තියෙන්නේ. ඒක පාලනය කරන්න තමයි මේ ආයතන තියෙන්නේ. ඉතින් විදේශ විනිමය මේ රටට එන්න ඕන වෙලාවක මේ රටෙන් ඩොලර් ටික එළියට යන එක වළක්වා ගැනීම මම හිතන්නේ මහා බැංකුවේ කාර්යභාරය. ඉතින් මහා බැංකුවට ඒකට සහයෝගය දීම විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය. ඒ වෙනුවෙන් මොනවා හරි තොරතුරු හොයාගන්න නම් ඒක තියෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතේ. ඉතින් මේ ආයතන සියල්ල එකතු වෙලා මේ කල්ලියක් විසින් ග්‍රහණය කරගෙන තියෙන තමන්ගේ හුදු පෞද්ගලික අරමුණු යථාපත් කරගන්න ඉඩ නොදී කටයුතු කරන්න ඕන කියන ඉල්ලීම අපි නැවත වතාවක් කරනවා.